බන් සිංහල සිංහල තු නාිකාව වෙන්වෙන් ඔබ සිරදන තාම ආදරෙන් පිගන්නවා. වසර එක්දහස් නමසය අසුතුන්නේ කෙටිකතා සංග්‍රහයක් රචනා කරනවා මුද්‍රණය කරනවා. ඇරැවර නන්තිමිත්‍රයන් සුදු කොඩි කියලා. මෙන සු කෙටිකතා සංග්‍රහාය ඒ අවුරුද්දේ. ශ්‍රී ලංකාවේ හොඳම කෙටිකතා සංග්‍රහය විදිහට ගෞරවාදරයට සම්මානයට පාත්‍ර වෙනවා. අන්න ඒ කෙටිකතා සග්‍රහය තිබුණු කෙටිකතාවක් කුවතුර මල. එම කෙටිකතාව එකොළ හස්රේණ සිංහ භාාවහ සාහිත්‍යය පෙළපොතෙහි. තුළ කෙටිකතාවක් වෙලා තිබෙනවා එ එකම ඔබ අපගේ අධ්‍යාපන ස අ්‍ය අධ්‍යයන සීමාවේ තිබෙන නිර්ද්ධේසිත කෙටිකතාවක් විදිහටත් තිබෙනවා. එනිසා අපි අද බලාපොරොත්තු වෙන්නේ මෙම කෙටි වීඩියෝව තුළින් ඔබට ඇරැව්වල නන්දිමිත්‍රයන්ගේ එම වතුර මල්ල කෙටිකතාව පිළිබඳව සරල සමාලෝචනයක් ගෙන ඒමට. ඊට පෙර අපි කෙටිකතාවක් කියන්නේ කුමක් ද කියලා සලකා බලමු සමර්සෙට් මෝම් නම් සුප්‍රකට කෙටිකතා විචාරකය කෙටිකතාවක් තිබියුතු ප්‍රධාන අංග හතරක් දක්වනවා ඒ අංග හතර තමා සියල්ලට ඉහලින් ම මතු වී පෙනෙන එක් ප්‍ර බල සිද්ධියක් සියල්ලට ඉහලින් මතු වී පෙනෙන එක් ප්‍රබල චරිතයක් ත් එකම මුලසිට අගදක්වා එකනක බැඳුණු මනා හොඳ කතා විඤ්ඥාසයක් එත් එකම කතාවේ පුරාවිදිී යන ඒ කිය භූත ධරණාවක්. අන්න ඒ සමසෙට් මෝම් ඉදිරිපත් කළ කතා ලක්ෂණ ඇරව්වල නන්දිිමිත්ත යන් විසින් රචනා කළ වතුර මල කෙටිකතාවේ පෙන්නුම් කරන කොහොමද කියලා අි මුලින් කතා කරමු එහෙම කතා කරලා අනිකුත් කෙටිකතා ලක්ෂණ මෙහි පැනෙන ආකාරය සාකච්ඡා කිරීමටයි අපේක්ෂාවත්. එහෙමනං වතුර මල කෙටිකතාව පැ ප්‍රබාලතම සිද්ධිය වෙන්නේ අබිලින් උන්නහේ නැමැති ගැමි ගොවි මහතා තමන්ගේ සිතේ ඇති වූ සිතිවිල්ලක් ලෙස ඉදදමල් දෙනිය පූර්වාරාමය නම් තමා දායකත්වය දරන විහාරස්ථානයේ කලක් අඩුවක්කො පැවති මල් දෝවනය කිරීමට මල් දෝවනය කරන බැතිමතුන්ගේ අත්්දෝවනය කිරීමට අඩුපාඩුවක්හො පැවති වතුර මලක් ඉදිකිරීමේ සිද්ධිය තමා මෙම කෙටිකතාවේ ප්‍රදහන්න ප්‍රස්තුතයට ප්‍රධහන තේමාවට අදාළ අත්දැකීමට මුල්ලන ප්‍රබලම සිද්ධිය සිද්ධිය වටා තමයි කෙටිකතාවේ අනි සියලුම අංගෝපාංග එකතු වෙලා තිබෙන්නේ. එත් එක්කම මෙම වතුරමල්ල කෙටිකතාව එ පබ ප්‍රබලම චරිතය ප්‍රධානම චරිතය වෙන්නේ මාන්න මහතාගේ චරිතය. සිරිමාන්න මහතා කියන්නේ විශරාමික පාසැල් ගුරුවරයෙක්. සිරිමාන්න මහත්තා එම ඉදදමල් දෙනිය පූරාරාම විහාරස්ථානයේ ප්‍රධාන දායකයෙක් වෙනවා හු දායක සමිතයේ සභහපතිවරයාත්න් වෙනවා. ඒත් එකම ඔහර මුලදී කතා කරපු අබිලින් හ නැමැත්ති චරිතයෙහි සමීපතම හිතවතෙක් වෙනවා. ඔහුගේ සමීප යාළුවා මොහු. එහෙමනම් මේ චරිතය කෙටිකතාවේ අගසිට මුල සෑම වචනයකට සෑම සංසිද්ධියකටම සෑ ක්‍රියාකාරකටම බලපාන චරිතයක්. එහෙමනම් එ සියලු චරිත අභිබවා සිටින මෙහි එන. ප්‍රබලම චරිතය. එහෙමනම් මෙ මේ අබිලින් උන්නහේ මහත්මාට ඉදද මල්දනය පූර්වාරාමයේ කලක් අඩුපාඩුක්කෝ පැවති වතුර මල ඉදිකිරීමට හේතුභූත වූ පරිසරය සහ එය ඉදිකිරීමෙන් පසු ඇති වූ වෙනත්න් ප්‍රතික්‍රා සහ ප්‍රතිච්චාරයන්, මත සමාජය තුළ ඇති වූ අනිකුත්තුන් සියලු සංසිද්ධීන් සිදු වූ ආකාරය ගලා වූ ගිය ආකාරය. ඒත් සිද්ධි දාමය එකනක හොඳින් සුසංයෝග කොට මනා හේතු පල සම්බන්ධතාවකින් පෙළගැස්වීමට එමනතන් හොඳ කතා විඤ්ඥාසයක්කින් මෙම කෙටිකතාව සාරවත් කිරීමට කතුරයා. උත්‍රතාවයක් දක්වොනවා ඇත මෙම කෙටිකතා වෙ හොඳ කතා විඤ්ඥාසයකුතු තිබෙනවා. ඊළඟට අපි කතා කරපු සමසෙට් නෝම්ට අනුව කෙටිකතාවක තිබියයුතු අවසන් අගය හතරවෙනි අගය තමයි මුල්ල සිට අග දක්වා කතාව තුළ ඒකය භූත ධාරණාවක් තිබියයුත්තුයි කියන එක්ට විසිසෙන්ම මෙම කෙටිකතාව තුළ එක ග එන එම එකී ධරණාව වෙන්නේ අපි දන්නවා පොදු මානුෂිය දුරලතා. සහ පොදු මානුෂීය ගුණංග මිනිස්තුල තියෙනවා. ඒවා මිනිස්සුන්ගේ සිත් සතන් වලට ඇතු ඇති වෙනවා. විශසෙන්ම ඊරිසිාව ක්‍රෝධය, වෛරය පලිගැනීම කුහකම වැනි දේවල් පොදු මානුෂීය දුරලතා.ඒවගේ පරිත්‍යාග සීලිත් අය ආදරය මෛත්‍රය කරුණාව දයාව වැනි දේවල් පොදු මානුෂීක ගුණංග බොහෝ විට අපි අපේක්ෂා කරන්නේ මේ මානුෂීය ගුණාංග බහුල මානුෂීය දුරලතා අවම සමාජයක් අපි හැමෝගයම පරමාර්ථය. එහෙත් මෙකී පරමාණතය ඉස්්ටකර ගැනීමටවෙර දරන අය බොම අල්පයි සමාජ නායකත්වය තුළ පවාක වෙනස නැතකී පරිවර්තනය ඇති කර ගැනීම සඳහා කැපවෙන අය අඩුයි. විශේෂෙන්ම නායකත්වය තරාත්තිරම මානුී මත සිටින ඇතැම් පුද්ගලයෝ මෙකී මානුෂීය දුරලතා ජයග මානුෂය ගුණංග තම චරිතයෙන් ඉස්මතු කරන්නට තරංදුණු ආධ්‍යාත්මයන් නැති. ච වර්තමාන සමාජය පිරිහීමත් එ එවැනි තත්ත්වයක් දී වෙලා තිබෙනවා. ඒක නැවතත් මම කිව්වතුන් වර්තමාන සමාජයේ ඇතැන් තනතුරතානාන්තර දරන ඇතැම් වෘතීන්හි නියලෙන උසස්්‍යයයි සම්මත මිනිස්සු තුළ ඔවුන්ගේ සිත්්තල ඇතිවෙන දුර්ුවල මානසික තත්ත්වයන් හඳුනාගෙන ඒවා යටපත් කොට, හ මානසික ගුණාංග සමාජගත කොට සමාජයට හොඳ මිනිසුන් සේ හැසිරීමේ හැකියාව මේ සමහර අයතුළ ඇත්තේ නැහැ. ඉතින් මේ සමාජයේම තවත් ඇතැම් පිරිසක් එවැනි තනතුරුලාබිං එවැනි වෘතිීකයන් එවැනි උසස්්‍යයයි සම්මත මිනිසුන් කරන්නා වූ ඔවුන්ගේ පොදු මානුසික දුරුලතා සහිත්‍ය ක්‍රියාවන් ප්‍රතිචාරයන්, වහගෙන ඔවුන් සමාජයේ කීර්තිමත් පුද්ගලයන් ලෙස ජීවත් කරවීමට සමහර අය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් දැනගෙන හෝ නොදැනුවත්ව කටයුතු කරනවා. වර්තමාන සමාජයට මෙ ව්‍යසණයක්කෝ පවතින බව රැපිය විම ඇරවවල නන්දිමිත්‍රයන් අපේ හතුුවරයා අපේ ලේකකයා ඉතා මැනැවින් මෙ කෙටිකතාව තුළ එය ඉස්මතු කරලා තිබෙනවා. එ කෙටිකතාව පුරා දිගටම මෙම කාරය අපිට හඳුනා ගැනීමට පුළුවංකම තිබෙනවා. ඊළඟට වතුරමල්ල කෙටිකතාවෙහි එ තවත් කෙටිකතා ලක්ෂණ කිහිපයක් අපිට කතා කරන්න පුළුවන්කම තිබෙනවා. විසිසම කෙටිකතාවෙහි කෙටිභාවය අත්‍යවශ්‍යයි. ඔහුට වචචන භාවිත කරන්නේ මොනවද කියන දේට වඩා ඔහු භාවිතා නොකරන්නේ මොනවැනි වචනද කියන එක තමයි වැඩියන් සැරකිිමත් යුත්තය කියන එක තමා විචාරක මතය වෙන්නේ පිළිගත් අයගේ මතය වෙන්නේ. එනිසා සංකේත භාවිත්තය කෙටිකතා කරුවකුට අත්‍යවශ්‍ය කතාංගයක් අත්‍යවශ්‍ය දෙයක් එතුවට වතුර මල්ල කෙටිකතාව කතුවරයා සංකේත භාවිතය සිුද් කරන්නෙ කොහොමද කෙනෙක අපි මෙතදි කතා කරමු. ඉතා හොඳින් මෙම කෙටිකතාාව වදුරමල්ල කෙටිකතාවේ සංකේත භාවිතය සිද්ධ වෙනවා. මෙම කතාවහි එන චරිත සියල්ල සංකේත වෙනවා. විශේෂයෙන්ම සිරිමාන්න මහත්තා ඒත් එකම අබිලින් උන්නැහේ එවගේ පන්සලේ හාමුදුරුව වැනි චරිත, දියල්ල සංකේත වෙනවා විශසෙන්ම සිරිමාන්න මහත්මාගේ චරිතයහලු චරිතයක් විදිහටයි නතං දුෘෂ්ට චරිතයක් විදිහටයි කෙටිකතා කරවා නිරූපණය කරන්නේ එය ලේක්කයා ඉතා හොඳින් ප්‍රකාශයට පත් කරනවා සිරිමාන්න මහත්තා වර්ණයෙන් හලු නැතම් පාටි හලු වී කියන එක එත් එක්කම අබින් උන්නහේ හලලු වර්නය යුක්තයි ඔහු කළුත් නැක් සුදුද ැති මධ්‍යස්ත චරිතයක් දිහටයි නිරූපණය කරන්නේ. මොවුන් සමාජයේ සිටින්න වූ ඒවැනි බහුතර පිරිසක් නියෝජනය කරන සංකේත ඉදිරි සලකන්ඩ පුළුවන්කම තියෙනනවා. එත් එකම වතුර ම ඉදි නෙලුම් මලක ආකාරයෙන් ඉදි කලා. ඒ නිලුම් ඉහල ආධ්‍යාත්මයක් තියෙන හොඳ මිනිස්සුන්ගේ ඉහල පොදු මානුෂීය ගුණංග පිළිබඳ සංකේතයක් වෙනවා. එම ගුණංග තුළින් සමාජය ලස්සන වෙනවා පරිසරය ලස්සන වෙනවා එකිනෙකාට ඒ හරහා උදව් උපකාර ලැබෙනවා. ඉතින් අබිරින් උන්නැහේගේ ගුණාංග තමා වතුර මලක් විදිහට ගමේ දායයික දායිකාවන්ට කෙටි කලකට හෝ. උදව් උපකාර පිණිස පැවතුුණේ සතුට ප්‍රීතිය උදෙසා පැවතුුණේ මෙන්න මේවාගේ ඒත් එකම සිරිමානණ මහත්මගේ හිසේ ඉදිරි පස තට්ටයත් සංකේතයක් හරසුම් තැනැත්තෙක් නැතං ආකල්ප අඩු තැත්තෙක් දිහට ඔහු කැපී පෙනෙනවා එත් එක්ක වංචනි ක ලෙස තමන්ගේ එම පහුභාවය හිස්භාවය වහ ගැනීමට ඔහු පිටිපස් හිසකෙන් වවා අමාරුවෙන් ඉදිරි පසට ගෙනවිත්න් ඉදිරි පස තිබෙන තට්ටේ වසාහ ගැනීමම් වැනි සිද්ධි සංකේතාත්මකව කටික අරවා යදදාග සිදධි විදිහයට සල්කන්ඩ පුළුවන්කම තිබෙනවා එතක මෙම කෙටිකතාවේ සංකේත නිරූපණය වගේම චරිත යොදාගැීමති චරත නිරපනය තා සාර්ථක සිද් වෙලා තිබෙන. ම් සිරිमाණන්න මහत्ම ප්‍රධාන චරිතය විදිරගත්තා හම මොහු විස්්‍රමික ගුරුවරයෙක විශේසමමොහු इතරම් දියුණු ආධ්‍යාත්නක හැකියාවක් ඇතිපුජ්ගලෙක් නොවෙයිඒෙකමමොහු කිසියම් කूට විදිහට තමන්ගේ ගෞරවය වෙන කෙනෙකුට ලබා ගමේ ගෞරව සලකිල්ල තමන්ට ලබා ගැනීමට වෙහෙසෙන කිසියම් ආකාරයකට දුෘෂ්ට ගති පෙන්වන ගමේ වෙන කෙනකුට සැලකිලි සම්මාන සම්භාවනා ලැබෙනවාට අකමැති ඒ සියල්ල තමන්ටම ලබා ගැනීමට පොරකන නායකත්වය උදෙසා හැමදේම කැප කරන විශේසයම ලෝබී චරිතයක් ඉදිහටයි මොහු කැපි පෙනෙන්නේ. මොහුගේ චරිතය තවත් දීප්තිමත් වෙන්නේ ආලෝකමත් වෙන්නේ සිරිමා ඇබිලින් උන්නහැගේ චරිතයක් එක්ක ඒ චරිතයට සාපේක්ෂව දුරුවල චරිතයක් ලෙස සංවර්ධනය ියුතු චරිතයක් ලෙසයි අපිට මේ මහතාගේ චරිතය හඳුනා ගැනීමට පුළුවංකම ලැබෙන්නේ ඔහු ගමේ දායක සමිතියේ නැතං ඉදමල්දනය පූර්වාරාම දායික සමිතියේ හණ්ඩා සභාපතිවරයාත් වෙනවා ඒත් එකම ගමය කරන හැම කටයුත්තකදීම මුල් විලා කටයුතු කරනවා. ඒ වගේම මොහු පෞවල් ජීවිතය පිළබඳම හුගේ දියනියන් දෙදනෙක් සහ බිරින්ද. සමඟ කොහමද ොහ පෞු ජීවිත ගතකරේ ද සම්බන්ධෙන් අපට ලොකුවට ඉග ැබෙන හ නමුද දන හොඳ අධ්‍යානයක් ලබගෙන ගුරියන් දියටට මාිග කර ති බෙනවා ඒය අතින් ගත්තාම තරමක් සාර්ථක චර්තයක් එසේ වුවත් ලෝබ මසර පුදලෙක් පවිදිර හොග චර්තය නිරපණය වෙන් මෙහු පාසල අධ්‍යාපනය ලබාදීමට යද්‍යත්න් රෝස්පාන් ගෙඩියක් හට කෝප් එක පොගවා කාලා තමයි පාසලට යන්නේ පාසලේදී හෝ අන්තැනකද ඒක හට කෝපයක්වත් නැවත මු බොන්න නැහැ මුහු දාවල්ල ගෙදර ඇවිදන් තමා දවල ආහාර ගන්නේ ඒ වගේ කිසියම් ආකාරරික ලෝබී මතතුු චරිතයක් විදියට කතාකරුවම මෙහිනි රූපණය කරලා තිෙනවා ඒ වගේම අබිලින් උන්නහැගේ චරිත ඊට වඩා අතරමක් දියුණු චතයක් ඔහු නූගත්න් ගැමි ගොවියින් එහෙම වනාට ඔහු මිත්‍රසීලීි පවුල් ජීවිතයක් ගෙනනයනවා පරිත්‍යාග සීලී පුද්ගලයකින් විසසම ඔහු ජීවත්වීම රටාවක් හදාගෙන තිබෙනවා වැඩකිරීම පුරුද්ධක් කරගෙන තියෙනවා ඔහු උදේට හීල්බත් පිගානක් කාලා වැඩටයනවා දොලහට විතර ගෙදර ඇල්ලා හොඳට දහවල් ආහාරය ගන්නවා දෙක තුන වෙනකම් ඔහු විවේක ගන්නවා එතන සිට නැවත ඇන්දිරි වැටනතුරු තමන්ගේ අතේපයේ විසක්ති යදවා ඔහු මහන්සි වෙලා වැඩ කරනවා. එහෙම වැඩ කරලා ඔහු උපයනවා එයානු ඔහු හොඳින් පරිත්‍යයාග සීලීව තමන්ගේ ජීවිතය ගෙනියනවා. සමාජයට යහපත ප්‍රගත්තිය සඳහා හ කටයුතු කරවා විශය හ හොඳ දවුණු මා හොඳ මානසිකත් යක්ඇතිබුණ සමාජයට අවශ්‍යයමනවාද සමාජයට ියතුදේ මනුවද කියලා තේරුම් බේරුර ගැනීම හැකක් හොට බුුණ ගමේ පූර්වාාරාමය නත්තං ඉදමල්දන පූර්වාරාමේ අඩුපාඩුව ප්‍රධාන අවශ්‍යතාවය වතුර මලක්. ගැටලුව ගමේ දායක සභාවය සභපතිතවත් නොවැට හිච්ච වෙලාවක මෙහු ගැමි ගොවි මහත්නාට තේරුුණා ඒ විතරක් නෙමේ ඔහු මේ තමන් විසින්ම තමන්ගේ මුදරින්ම ඉටුකිරීමට තීන්දු කිරීමත් ඉතා හොඳ දෙයක් ඔහුගේ චරිතේ පන්සලේ හාමුදුරුවත්ටතා කෙටිකතාව එන හොඳර නිරූපිත චරිතයක් ඒ වගේ මේ කෙටිකතා එන. දවත්තා වැදගත් ගුණාගයක් තමයි භාෂාව විස මෙහි එන ගැමි භාෂාව මෙහි වරෙල්ලා මේ තේකක් පකරංවරෙල්ලා වගේ වචන. ඒත් එකම අබලින් ආතා වගේ යෙදුම් ඉතා හොඳින් ලේක්කයක් යොදාගෙන තිබෙනවා. ඒත් මෙහි එ අපි කතා කළොත් ව්‍යංගාර්ථවත් භාෂාව දැන් සිරිමියන් මහත්මයා කියනවා සිරිමාණ මහත්මය කියනවා ඉතාම නරක වැඩක් තමයි කෙරිලා තියෙන්නේ කියලා එතකොට ඒගන්නේ සිරිමාණ මහත්මයා අති මේ කාර්ය කවුහෝ අතින් මේ කාරය ඉබේ දිලාතියෙනන රදියට යාගේ මානසිකත්වය යටපත් කරකා බැරි විච් නි සිද ච් සිද්ධයක් වගේ ව්‍යං ාතයෙන් හෙමද එතන් කට තවත්. ර අබිලින් උන්හෑැගේ පුතා ඔහුගේ නිවස්සෙහිම විවාහයක් කරගෙන ඔහු එම නිවසෙහිම සිටින කියන කතාව එතොට ඔහු එම නිවසෙහිම සිටින්නේ තමන්ගේ තාත්තාගේ අම්මා ගෙතිවිච්ච ප්‍රියශීලී විවාහජීවිතය සහ හොඳ පවුල් පරසරඇත්ත එක් හු එම නිවසේම පදිංචි වෙනවාඉතින් ඒ ගොඩක් දේවල් එත ප්‍රශයට පත්වෙනවා එහෙම ගත්තහම මේ වතුර මල කෙටිකතාව ඉතාම සාර්ථක කෙටිකතාවක් හොඳ කෙටිකතාවක් කලාත්ම කෙටිකතාවක් අගය කළ යුතු හොඳ කෙටිකතාවක් හොඳ දහරණාවක් තියෙන හොඳ සමාජ පණිවිඩියක් ගෙන ඉන්නවා ඒවගේම සමාජය පිළිබඳව ගැඹුරු විවරණයක් සමාජය පිළිබඳ හොඳ සමාජ සෝධන මානසිකත්වයකින් සමාජය දිහා බලලා රචනා වූ හොඳ කෙටිකතාවක් විදිහයට අපිට මෙම වතුර මල කෙටිකතාව අගය කරන්න පුළුවන්කම තිබෙනවා එම සිරිදනාටම ස්තුතියි අප